වැඩි අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් ඉංග්‍රීසියෙන් කරනවා නම් ඉදිරිදා ජීවිතයට සම්බන්ධ මාතෘකා හැබැයි මේ මුල් බුදු සමය සම්බන්ධ කරගෙන වැඩි බුද්ධිසම් ඒක මිනිස්සුන්ට හොක් ඉන්ට්‍රෙස්ටිං වෙනවා දැන් අර මම අර බණක් කියපෙමින් මම ඒ රාහුල ආරංගේ අර වර්ධ බුද්ධ ටෝට් පොත කියවා මම ඒක නියම බුදු ධර්මයේමයි ඒ පොතේ තියෙන්නේ මගේ පොතුත් එකයි තියෙන්නේ මම ඉස්සර හිතුවේ අභිධර්ම ඕනෙම නැහැ කියලා. එතුමාගේ දේශන ඕනට අහලා පුරුදු වුණාට පස්සේ මම හිතුවා ඒක අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ධර්මය තේරුම් ගැනීමට අභිධර්ම නැතුව අපිට ධර්මය තේරුම් ගන්න පුළුවන් මේ සූත්‍ර පිටකේ. ඒක අසම්පූර්ණයි අභිධර්මයේ පිළිබඳව දැනුමක් නොතිබුණොත් කියන හැඟීම තමයි දැන් මට තියෙන්නේ. අභිධර්මයේ දන්නවනම් අර සූත්‍ර පිටකයේ පිළිබඳ දැනුම හරිම උපවත් වෙනවා ගැඹුරු වෙනවා අර අපේ මතයක් තියෙනවානේ අර මාතෘ දිව්‍ය රාජ්‍යයට එහෙම කරපුවාද අභිධර්මයේ අභිධර්මයේ අපිට නෙමෙයි ඒක දෙවිවරුන් තමයි ඒක අදස්කරුත්වත් ඇති එක තැන ඉඳගෙන අහන්න ඕනේ මේක නැත්තම් මේ එක දවසෙන් කියමු එකක් ඉතින් මේක අමාරු දෙයක් ඒ විදිහට අර හැබැයි මම නම් අභිධර්මයට කැමති මම කරේ ඔව් ඉතාම පිරිසිදුව පැහැදිලිවම තියෙන්නේ. එතකොට මහායානයේ මූලික බුදු සමය හොයාගන්න අපි බොහොම මහන්සි වෙන්න ඕන. නමුත් මහායාන බුදු දහමේ ප්‍රතිපරිසම්පාදය චතුරාර්ය සත්‍ය ඒ ඉගැන්වීම් වල විශේෂ තැනක් තියෙනවා වෙලා තියෙන්නේ දැන් අපි හාමුදුරුවෝගේ තමයි අපි ඇත්ත කතා කරන්න ඕනේ බණ බණ 10ක් අහලා බලන්නකෝ බණේ කොච්චරද බණ තියෙන්නේ කියලා ජනප්‍රිය බුද්ධිසම් නේ වටේනේ යන්නේ ඔය දැන් මම හුඟ අගේ දැන් මගේ තියෙන භාවනා මධ්‍යස්ථානයක් කරගන්නවා ඉතින් මම කීයේද සමත කියලා කියනවා යුගලද්දත් කියලා සයන්ස් සර් මේ පස්සනා සහ සමතේකට මේක අවයන්ස් ඔෆ් ද බ්‍රෙත් කියලා මම කියන්නේ ඒක කණ්‍යාන්තු කියලා දෙන එක විදි තියෙනවා මේ චක්‍රාකාරක ඉතන ෂෝට් බ්‍රෙත් ලොන් බ්‍රෙත් ඔය ලොකු ආගම ටිකක් කියන්නේ ඊටස්සේ විපස්සනා උපද්දති වගේ තිතියක උපද්දති තිය අරමද කෑම තමයි අරගන්න ඕනේ එතනින් තමයි ආයි අර ප්‍රසන්ට් එකේ ඉවිින් නැත්te ඒක අඳ කියනවා ඉතින් ඒක ඒක හරියට හිතේ තියාගෙන ගියොත් ඒක තමයි විපස්සනා මේ පැත්තෙන් සමතවලට යන්න නැතුව යුගනත්ද කියලා එකක් නැහැ කියලා. ඉතින් සමහර කට කියන යුගනත්ද කියලා එකක් තියෙනවා කියලා. සමත උඩටම යන්නවද නැහැ කියලා. අකින් චාත්‍රනේ ඔය නිවසඥාන චාත්‍රනේම හැබැයි මේ පැත්තට එන්න පුළුවන් කියලා විපස්සනා. ඉතින් මේ චෝයනාසික එකක් විපස්සනා භාවනාවද නැත්නම් මොම විපස්සනා භාවනා පැත්තට බලුවොත් සාකච්ඡා කරන්නේ යොමු වෙන්නේ. මොකද මම සිංගප්පූරේ හිටපු කෙනෙක් හැටියට ඊළඟ පිටරට වල එක සම්බන්ධතා තියෙන කෙනෙක් හැටියට එන විදියකින් මම කියනවා නම් දුක නැති කරලා නිවන් ලැබීම කරේ කෙලින්ම යොමු කරන එකට වැඩිය මේ දැනට පවතින දුක නැති කරගන්න. මම දුක ගැන කියන ඔබතුමා එක දුනවා එක නොයෙන්න පුළුවන්. මම දුක කියන එකට හොඳම ඉංග්‍රීසි වචන හැටියට මම පාවිච්චි කරන්නේ ස්ට්‍රෙස්. අපිට තියෙන දුක තමයි ස්ට්‍රෙස්. අපි විඳවන්නේ අපිට අපහසුකම් තියෙන්නේ අපි ස්ට්‍රෙස් සියලුම දේවල් ප්‍රශ්න තියෙන්නේ. මේ ප්‍රශ්න නිසා ඇති වෙන ස්ට්‍රෙස්. දෙවෙ ස්ට්‍රෙස් නැති කර ගැනීමට මගක් හරි තමයි මම භාවනා මේ උගන්වන්නේ මහන්සි ගන්න. දැන් මේ වෙලාවේ මගේ හිතට ලොකු ස්ට්‍රෙස් එකක් තියෙන යමක් බඳ දෙන යමක් තියෙනවා නම් අවශ්‍ය වෙන්නේ මේ ධ්‍යාන දක්වා ආරවන් මේවා ගැන යනවට වඩා මේ තියෙන ස්ට්‍රෙස් එකෙන් මම කොහොමද මිදෙන්නේ කියලා. අර දුක සම්පූර්ණ නැති කරන එකට වැඩිය මේක තමයි මේක දුක. කම්පැනි එක ලොක් එක කියලා ඒ වැඩ නිසා මට සෑහෙන ස්ට්‍රෙස් තියෙනයි කියම එතන ප්‍රශ්න ඇති වෙලා මට අර මාව යොමු කරන වැඩක් නැහනේ ඔය ධ්‍යාන භාවනා අරමකට මං කියන්නේ වනේ ඕනේ නැහැ කියලා කරේ චුම්නාන්තල ඒවා කරන්න ඕනේ ඒ විදිහෙන් කැප වෙන පුළුවන් ගියායි කරන්න ඕනේ ඒ ඒ පැත්ත ගැන හිතලා තමයි මම වැඩි යොමු කරන්නේ දැන් ඔය ඒ විශ්වවිද්‍යාල වල ලෙක්චරර්ස්ලා ශිෂ්‍යෝ ඒ වගේ අයට උඹා කීක වැඩ කරනවා ඒ කියන්නේ මොකද ඒක මොකද ඒක මේ
ප්‍රායෝගික වෙන්නේ නැහැ මුලදී. ඒතකොට ඒක වෙනස් කරන්න පුළුවන් සාරාංශය. ඒතර වෙනස් කරන්න මේක. ඉතින් වෙන වෙන අරමුණකට යොමු කරන්න පුළුවන් හිත. අවශ්‍යයන්ස් වෙන අරමුණක් දෙනවා මේක. දැන් මෙතන මේක ඊළඟ ස්ටෙප් එකේ මේක කරා. ඒ ඒ පුහුණුව ලැබුණාම ඉදිරියලා ජීවිතේ වැඩවලදී වද දෙන මාතෘකාව වෙනුවට වෙනත් මාතෘකාවකට ඒගොල්ලන්ට යන්න හැකියාව ලැබෙනවා. මම බලන්න කරුණාදාස මහත්තයා ඉන්න තියෙන වෙනාග පොඩ්ඩක් මුණ ගැසලා. පත්තේ කාලන්ති අම්බලන් අරහන් කාලන්ති.